මුලින්ම යාළුවනේ ඔයගොල්ලෝ පහලා තියෙන ලින්ක් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. ඒ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මේ ඩීටේල් ටික අනිවාර්යෙන් පුරවන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට මුලින්ම එන්නේ ඔයාගේ ජාතික හඳුනුම්පත්ක් එන්ටර් කරන්න. ඔයාගේ ජාතික හඳුනුම්පත්ක් අනිවාර්යෙන්ම හරි විදියටම එන්ටර් කරන්න වග බලා ගන්න. ඉතින් ඔයාට ජාතික හඳුනුම්පත්ක් නැත්නම් ඔයාලට પાස්පෝට් එකක් ඩ්‍රයිවර් ලයිසන් එකක් ඒකක් ඔයාට එතන එහා පැත්තෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් ඊළඟට ඔයාට තියෙන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න. ඉතින් ඔයාගේ වැඩ කරන මොබයිල් එකක් දෙන්න. ඒ වෙලෙම ඔයාට මැසේජ් එකක් එනවා. ඒක නිසා අතේ තියෙන ෆෝන් එකකින් ඔයා ඒ මැසේජ් එක ගෙන්න ගන්න. ඒ ෆෝන් නම්බර් එක දෙන්න. ඉතින් මේ විදිහට ඔයාගේ නම්බර් එක දාලා ඔයා ඔයාගේ OPT නම්බර් එක එවන්න කියන දැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි. ඒ මැසේජ් එකේ තියෙනවා ඉලක්කම් 6ක්. එන්නේ ඉලක්කම් 6 ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාට පේන ඇති ඩිස්ප්ලේ එකේ නම්බර් එකක් ඇවිල්ලා තියෙනවා. එන්නේ නම්බර් එක වා මෙතන පහල OTP අංකය කියන තැන ඔයා ටච් කරන්න ඕනේ. ඉතින් එතන ඒක ටයිප් කරලා ඔයා ඒක සෙන්ඩ් කරන්න. ඉතින් ඔයාට මම ආයෙ පෙන්නන මැසේජ් එක එන විදිය. එන්නේ ඒ විදිහට ඔයා ආපහු ඒක ටයිප් කරලා මෙන්න මේ විදිහට තහවුරු කරන්න කියන දැන ඔයා ඒක ටච් කරන්න. ඊට පස්සේ ඒක ඔයාට කොළපාටින් මෙන්න මේ විදිහට තහවුරු කර ඇත කියලා වැටෙනවා. ඊළඟට ඔයාගේ නම ලබා දෙන්න. ඉතින් මුල් නම ඔයා ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ වාසගම ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාට එක්සැම්පල් පෙන්වලා තියෙනවා ඒකේ දෙන්න ඕනේ විදිය. ඔයා ඒ විදිහට ඒක ටයිප් කරන්න. ඉතින් ඒ විදිහට ටයිප් කරාට පස්සේ යාළුවනේ ඔයාගේ ఐడెంటిటీ තියෙන ඇඩ්‍රස් එක ලබා දෙන්න මතක ඇතුව ඔයා වෙන ඇඩ්‍රස් දෙන්න එපා. ඔයාගේ ఐడెంటిటీ ඔයාගේ ලයිසන් එකේ තියෙන ඇඩ්‍රස් එක එතන එන්ටර් කරන්න. ඉතින් ඒ ටික ඔයා එන්ටර් කරලා ඊළඟට කරන්න ඕනේ පහලින්ම තියෙන මීළඟට කියන ගැන්න. ඉතින් මේ භාෂාව සිංහලෙන් තියෙන නිසා මේ විදිහට තියෙන. ඔයා ඉංග්‍රීස් දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගෙන මේ ෆෝම් එක ෆිල් කරගන්න. ඉතින් ඊළඟ ටික අපි පුරවද්දී යාළුවනේ අපිට අනිවාර්යෙන් ඕනේ වාහනේ පොත. එතන වාහනේ පොත ඔයාට අනිවාර්යෙන් ඕනේ කියන්නේ ඒකේ තියෙන චැසි නම්බර් එක, ඔයාගේ වාහනට අදාළ චැසි නම්බර් එක. ඒ චැසි නම්බර් එක ඔයා උඩ සිලෙක්ට් කරගන්නත් ඕනේ. ඉතින් ඊට කලින් ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ වාහනේ නම්බරේ ඔයා එන්ටර් කරන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම කොටුව ඔයා දාන්න ඕනේ වාහනේ ඔයාගේ මුල් අකුරු ටික. ඉතින් ඔයාගේ වාහනය මුල් ඉලක්කන්න තියෙන ඉලක්කම් දාන්න අගට නම්බර්ස් ටික. ඒ විදිහට මේ එක්සැම්පල් එක තියෙනවා. ඒ විදිහට පුරවලා ඒක මෙව කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒකේ ඔයාගේ රථ වර්ගය සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ කාර් එකක්ද, වෑන් එකක්ද, බස් එකක්ද, ලොරියක්ද මොනවද කියන එක වා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන යතුරුපැදි කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාට එනවා මේකේ චැසි නම්බර් එක එන්ටර් කරන්න. ඉතින් පොතේ ඔයාගේ උඩ දකුණු අත පැත්තේ උඩම තියෙනවා චැසි අංකය කියලා. ඔයාට තියෙන්නේ එන්නේ අංකේ බලාගෙන මේ විදිහට ටච් කර ටයිප් කරලා දාන්න. ඉතින් ඒ විදිහට ටයිප් කරද්දී ඔයා ඒ චැසි අංකෙත් හරියට බලලා ටයිප් කරන්න යාළුවනේ. ඉතින් මේ ඒක ටයිප් කරනකම් මම ඔයාට දෙයක් කියනවා. මේක දැනට ඔයාට කරගෙන රෙජිස්ටර් වෙලා විතරයි තියාගන්න පුළුවන්. දැනට ඔයාට තියෙන ෆෝල් කෝටා එකේ ඔයාට කොච්චරක් ඉඳන ගන්න පුළුවන්ද ඒ විස්තර ටික ඔයාට දැනට ලැබෙන්නේ නැහැ. දැනට මේක රෙජිස්ට්‍රේෂන් කටයුතු විතරයි කරන්නේ මේගොල්ලෝ. ඉතුරු කටයුතු ටික යාළුනේ ඔයාලට පසුව දැනුම් දෙනවා. ඉතින් දැනට රෙජිස්ටර් වෙලා ඉන්න එක තමයි හොඳ. මොකද සමහරට මේවා අපිට රෙජිස්ට්‍රේෂන් කටයුතු ඉස්සරහට කරන්න මීට වඩා කම්ප්ලිකේට් මේවා වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ. එන්නේ ඒ විදිහට ඔයාට පුළුවන් ඒකේ රෙජිස්ට්‍රේෂන් වැඩකටයුතු ටික කරගන්න. ඉතින් මේ අතර තුර තවත් තෝරන පසක් කරනවා. මේක හැම යාළුවෙක්ටම ලබා දෙන්න. ඒ වගේම එක ජාතික හැඳුනුම්පත්කයට එක වාහනයකට එක පාරකට වඩා රෙජිස්ටර් වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. හරි, අපි බලමු ඊළඟට අපිට මොකද්ද තියෙන ස්ටෙප් එක කියලා. ඒ විදිහට ඔයා ඔක්කොම එන්ටර් කරාට පස්සේ ඔයාට පහලින් තියෙනවා ඔයාගේ ඉන්ධන වර්ගය තෝරන්න. ඉතින් ඔයා ඉන්ධන වර්ගයට අනිවාර්යෙන් පෙට්‍රල්ද ඩීසල්ද කියන එක ඔයා තෝරගන්න ඕනේ. ඊට පස්සේ පහලා තියෙනවා ටික් බොක්ස් එකක්. එතන ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න කියන තැඹිලි පාට බටන් එක ඔයා ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එයි ඔයාගේ ලියාපදිංචි සාර්ථක වුණා කියලා. ඔයාට ඒ වාසිය ලින්ක් එකක් එයි. ඒ ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ QR කෝඩ් එක ඔයාට ඩවුන්ලෝඩ් කරලා ගන්න. එහෙම නැත්නම් ඔයාට ඒ අදාළ වෙලාවට වෙබ්සයිට් එක ගිහලා QR කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මැසේජ් එක ඔයා ඩිලීට් කරගන්න එපා. ඒක ෆෝන් එකේ තියාගන්න. ඔයාට ඉස්සරහට වැඩ කටයුතු වලට ඕනේ වෙනවා. මේ තියෙන යාළුවනේ ඔයාගේ QR කෝඩ් එක. ඉතින් මේක ඔයාට පුළුවන් මැසේජ් එකක් ආකාරයට ලින්ක් එක ගිහලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාට මේක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ දෙකම කරගන්න බැරි නම් ඔයාට පුළුවන් මේකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඔයාට ඒකේ ප්‍රින්ට් කොපි එකක් ළඟ තියාගන්න. පෙට්‍රල් ගහන විදිහට ඒක ගහන වෙලාවට ඔයාට පෙට්‍රල් සෙට් එකට පෙන්නලා ඒ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට තමයි මේක රෙජිස්ට්‍රේෂන් කටයුතු කරන්න තියෙන්නේ. මුලින්ම මම කිව්වා වගේ ඔයාට දැනට කොටේෂන් එකේ සීරෝ කියලා වගේ ඇප් එකේ යට පෙන්නයි. ඉතින් මේ QR කෝඩ් එක වාගේ ළඟ තියා ගැනීම අනිවාර්යයෙන්ම ඔයා සතු වගකීමක්. එහෙනම් මේක දන්න යාළුවන්ට ෂෙයාර් කරන්න, කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක අනිත් අයට කියලා දෙන්න. ඉතින් පහළ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ රෙජිස්ට්‍රේෂන් කටයුතු ටික මම කිව්ව ආකාරයට ඔයා රෙජිස්ටර් වෙන්න. එහෙනම් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් සමගින් හම්බෙමු. සුබ දවසක්.